ගරු කථානායකතුමනි මම ඔබතුමාගේ අවධානය ගෙනෙන්නට කැමැති සෞඛ්‍ය අමාත්‍යවරිය ඔක්තෝබර් 15 වෙනිදා අතිවිශේෂ ගැසට් නිවේදනයක් ප්‍රකාශයට පත් කළා තිබෙනවා. ඒ ගැසට් නිවේදනය තුළ බොහොම පැහැදිලිවම ප්‍රකාශ කරලා තිබෙනවා සෑම අවස්ථාවකදීම මුවවැස්මක් පළඳ සිටිය යුතුයි. තැනැත්තන් දෙදෙනෙකු අතර මීටර් 1කට නොඅඩු සමාජ දුරස්ථ භාවයක් පවත්වාගෙන යා යුතුයි කියන්නේ. ඒ වගේම මෙම නියෝග කඩකිරීම රෝග වැළැක්වීමේ ආඥා පනතේ 4 වෙනි වගන්තිය යටතේ දනුවම් ලැබිය හැකි වරදක් හැටියටත් මාස 6ක සිර දනුවමක් හෝ රුපියල් 2000කට නොඅඩු රුපියල් 10000කට නොවැඩි දලයක් නියම කළ හැකි වරදක් කියලා. ගරු කථානායකතුමනි මම ඔබතුමාටම බොහොම පැහැදිලිවම පේනවා මේ සමාජ දුරස්ථභාවය කියන නීතිය ඒ රීතිය මේ මොහොතේ ක්‍රියාත්මක වෙන්නේ නැහැ. ඔබතුමාට ගෞරවයෙන් මම කියන්න කැමතියි දැන් ඔබතුමත් මේ වෙලාවේ මුවාවරණයක් නොපැළඳීම තුළ ඔබතුමත් එක හඩ කරනවා. ඔබතුමත් එක කඩ කරනවා මේ මේ තියාගෙන තියෙන්නේ මේ කතා කරන්නේ ඔබතුමත් එක කඩ කරනවා නම් මේ බොහොම ගෞරවයෙන් කියන්නේ මේ හදන රෙගුලාසි පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට එක ආකාරයකට ක්‍රියාත්මක වෙනවද එහෙම නැත්නම් රටේ පුරවැසියන්ට තව ආකාරයකට ක්‍රියාත්මක වෙනවද මේ චක්‍රලේඛවල තිබෙන ඒ සමාජ දුරස්ථභාවය ස්ථාපනය වෙන ආකාරයට මේ පුටු ටික සකස් කරලා ඉන්පසුව පාර්ලිමේන්තුවේ වැඩ කටයුතු කරගෙන යමු දැන් මේ සභාවේ අපි කතා කරනකොට මේ මුවාවරණ පැලඳගෙනද කතා කරන්නේ නැතුවද ඔබතුමා දෙන්න තීන්දුව මොකද තීන්දුව ඔබතුමා කැමැති ආකාරයකින් කතා කරන්න ඒ වගේම මම ඔබතුමාගෙන් ගොම ගෞරවයෙන් ඉල්ලීමක් කරනවා මේ චක්‍රලේඛය මේක හරියට ක්‍රියාත්මක කරන්න ගරු කථානායකතුමනි තුමනි විරුද්ධ පක්ෂ නායකතුමා අද දින මතු කරන වෛද්‍ය කාරණයේ පිළිබඳ පක්ෂ නායකයන් රැස්වුණු අවස්ථාවේදී ඔබතුමාගේ ප්‍රධානත්වයෙන් විරුද්ධ පක්ෂයේ නායකවරුද ආණ්ඩු පක්ෂයේ අමාත්‍යවරු හා නියෝජිතයන්ද රැස්වී පාර්ලිමේන්තු මේ සතියේ පවත්වන වැඩපිළිවෙල සාකච්ඡා කරලා තීරණයකට එළඹිලායි රැස්වෙන්නේ. ඒ සාකච්ඡාවේදී ඉතා පැහැදිලිව පාර්ලිමේන්තු රැස්වීම ගැන අද දිනටත් මේ සතියේ වැඩසටහනටත් එකඟතාවය පළ කරලා තමයි අපි විසිරී ගියේ. මම මේ සිහිපත් කරනවා ගරු විපක්ෂ නායකතුමා සමහර විට නොදන්නවා ඇති පක්ෂ නායක කමිටුවේදී මේ තීරණය ගත්ත බව. पार्लिमेंट ගරු කථානායකතුමනි මම ස්තුතිවන්ත වෙනවා මුළු රට ඉදිරියේම මුළු ලෝකයා ඉදිරියේම පවිත්‍ර අමතතුමිය කියනවා පාර්ලිමේන්තුව ඇතුළට එක නීතියක් එළියට එක නීතියක් ඒක තමයි තුමිය කියන්නේ පුදුම නීතියක් මේක පුදුම නීතියක් මේක මම කිසිසේත්ම කිව්වේ නැහැ පාර්ලිමේන්තුවට එක නීතියක් රටට එක නීතියක් කියලා මම කිව්වේ ගරු කථානායකතුමනි පොදු ස්ථානය කියන්නේ කුමක්ද කියලා එම ගැසට් පත්‍රයේ අර්ථ නිරූපණය කරලා තියෙනවා ඒ අර්ථ නිරූපණයට මේ පාර්ලිමේන්තුව වගේ තැන් ඇතුළත් වෙන්නේ නැහැ එළිය තැනුයි පොදු ස්ථාන කියලා අර්ථ නිරූපණය කරලා තියෙනවා ඒක නිසා හරියට කියවන්න නැතුව වගකීමකින් තොරව මේ පාර්ලිමේන්තුව විපක්ෂ නායකතුමාට කතා කරලා අනවශ්‍ය වෙලාව නාස්ති කරන්න එපා කියලා මං ඉල්ලා හිටිනවා විපක්ෂ නායකතුමා ගරු කථානායකතුමනි ඔව් මම ස්තුතිවන්ත වෙනවා මගේ මතක් කිරීමෙන් පස්සේ ඔබතුමත් මුවාවරණේ පැලඳවීම පිළිබඳව දැන් ඒ කියන්නේ ගරු කථානායකතුමනි ඔව් දැන් ගරු කථානායකතුමනි දැන් ඔබතුමා කියන්නේ මෙතුමියගේ රෙගුලාසි අනුව එතකොට අපි මේවා මේ ඉවත් කරගෙන කතා කරන්න පුළුවන්ද පුළුවන් එහෙමද ඔබතුමිය උත්තර දෙන්න පුළුවන්ද ඔබතුමාගේ වගකීමක් තියෙනවා මේ රටේ පුද්ගලයෙක් විදියට සෞඛ්‍ය උපදේශ පිළිපැදීම වගකීමකින් තරව පිළිපදින්න නැත්නම් ඒක ඔබතුමාගේ තියෙන රටට තියෙන ආදරය ගැන බලා ගන්න තියෙන මිම්ම ඔව් විපක්ෂ නායකතුමනි ගරු කථානායකතුමනි ඒ කියන්නේ ගරු කථානායකතුමනි එකාතකින් මෙතුමිය කියනවා මේ ගැසට් පත්‍රයේ සහ නියෝග මේ ස්ථානයට අදාළ නැහැ මොකද මේක පොදු දැනක් නෙවෙයි කියලා. තවත් පැත්තකින් එතුමිය කියනවා අපිට වගකීමෙන් හැසිරෙන්නලු. මොකද්ද මේ දෙබිඩි කතාව? මොකද්ද මේ දිවලිගේ කතාව? ගරු කථානායකතුමනි මේ ස්ථානයට ඒ ගැසට් පත්‍රය අදාළයි. මෙතුමා ගැසට් පත්‍රය කියවන්නේ නැතුව. ඔතනින් මේ ප්‍රශ්නේ නතර කරමු. ගැසට් පත්‍රය ඔතනින් මේ ප්‍රශ්නේ නතර කරමු. මෙතනට ඇවිල්ලා. හරි විපක්ෂ නායකතුමා ඔතනින් මේක නතර කරමු. මේක ප්‍රයෝජනවත් ඇති කාරණයක් නෙමෙයි. ගරු කථානායකතුමනි මම එතුමියට උත්තර දෙන්න යන්නේ නැහැ. මොකද එතුමියගේ කොහෙද යන්නේ මල්ලේ පොල් කතාව මුළු රටම දැක්කා. මම ඔබතුමාගෙන් ඉල්ලීමක් කරනවා මේ පාර්ලිමේන්තු අවස්ථාව මේ රැස්වීම අවස්ථාව తాවකාලිකව නතර කරලා මේ දුරස්ථභාවය ස්ථාපනය කරලා ඒ
මේ ගැසට් පත්‍රයේ රෙගුලාසි වලට අනුව මේ රැස්වීම ක්‍රියාත්මක කරන්න ඒකයි අපේ ඉල්ලීම විපක්ෂ නායකතුමාට මතක් කරන්න කැමතියි දෙවන ලෝක යුද්ධ සංග්‍රාමයේ ලන්ඩන් නුවරට බෝම්බ වර්ෂාවක් වැටෙද්දි පාර්ලිමේන්තුව රැස් වුණා ඒ නිසා පාර්ලිමේන්තුව අපි කල් දාන්නේ නැහැ ඒක කියන්නේ මල්ලේ පොල් කතාව කිව්වේ සජිත් ප්‍රේමදාස මෙතුමා මිසක් මම නෙමෙයි අර කතානායකතුමනි මම කනගාටු වෙනවා මේ කෝවිඩ් වලට විරුද්ධව මේ හදපු රෙගුලාසි ක්‍රියාත්මක කරන්නට ඔබතුමාගේ නායකත්වයෙන් මේ පාර්ලිමේන්තුව අපොහොසත් වීම ගැන කනගාටු වෙනවා. හා බොහොම ස්තුතියි. දිනපතා අලුත් වීඩියෝ සහ ප්‍රවෘත්ති නැරඹීමට ඉහත බටන් එක ක්ලික් කර සියත ටීවී subscribe කරන්න. අලුත් වීඩියෝ ගැන මුලින්ම දැනගන්න මෙම සීනුව ක්ලික් කරන්න.